ප්‍රමාණවත් මුදලක් ගෙවීමට විදෙස් ප්‍රීමියර් ලීග් සංවිධායකයන්ට නොහැකි බැවින් ඉන්දියා ක්‍රීඩකයන් විදෙස් ලීග් තරගාවලියන් සඳහා ඉදිරියේදීද ක්‍රීඩා නොකරනු ඇති බව ඉන්දියා හිටපු පිතිකරුවෙකු වන විරේන්ද්‍ර සෙවක් පවසනවා. තමා ක්‍රීඩා කරන කාලයේදීද තමන්ට ඔස්ට්‍රේලියා බිග් බෑස් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් යෝජනාවක් ලද නමුත් සංවිධායකයන් විසින් තමන්ට ලබා දීමට උත්සාහ කළ මුදල ප්‍රමාණවත් නොවන බැවින් තමන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි සෙවක් සඳහන් කළේ. ඔස්ට්‍රේලියා පිතිකරුවෙකු වන ඇඩම් ගිලිකිස්ටමගින් පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු ඒ බව සඳහන් කළා. ඉන්දියා ක්‍රීඩකයන් ඉදිරියේදී විදෙස් ලීග් තරගාවලියන් සඳහා ක්‍රීඩා කරනු දැකගත හැකි වනු ඇද්දැයි මෙම සාකච්ඡාවේදී සෙවක්ගෙන් ප්‍රශ්න කළා. නෑ, ඇයි අවශ්‍ය නෑ? අපි පොහොසත් මිනිස්සු, අපි දුප්පත් රටවල් වලට යන්නේ නැහැ, සිනහ වෙමින් විරේන්ද්‍ර සෙවක් සඳහන් කළා. මට තාම මතකයි මං ඉන්දියා කණ්ඩායමෙන් විශ්‍රාම යනකොට, විශ්‍රාමගෙන නැහැ, නමුත් මාව කණ්ඩායමෙන් ඉවත් කරලා තියෙනකොට මං IPL ක්‍රීඩා කරමින් සිටියදී මට යෝජනාවක් ආවා බිග් බෑස් තරගාවලිය ක්‍රීඩා කරන්න. මං කිව්වා හොඳයි, කොයිතරම් මුදලක් ඔබ යෝජනා කරනවාද කියලා. එයාලා කිව්වා ඩොලර් ලක්ෂයක් වගේ මුදලක් කියලා. මං කිව්වා මට පුළුවන් එතරම් මුදලක් වේදන් කරන්න මගේ නිවාඩු දවස්වලට. ඇත්තම ඊයේ රාත්‍රියේදීත් මගේ බිල්පත රුපියල් ලක්ෂයකට වැඩි. බිග් බෑස් 100 මාසයක් ක්‍රීඩා කරලා ඔබට ලැබෙන්නේ ඩොලර් ලක්ෂයක්, සමහර විට ඩොලර් ලක්ෂ දෙකක්. ඔබ මිලියන ගණන් ගැන කතා කරනවා නම් ඔව් මං කැමති, එසේ නොමැති නම් නැහැ. මේ අතර තමන්ට බ්‍රිතාන්‍යයේ ස්කයි ස්පොට් මාධ්‍ය ආයතනයෙන් ඔවුන්ගේ විස්තර විචාරක මණ්ඩුල්ලට තමන්ව ඇතුළත් කර ගැනීම සඳහා යෝජනාවක් ලද නමුත් තමන් ඒද ප්‍රමාණවත් මුදලක් ලබා දීමට අපොහොසත් වීම නිසා ප්‍රතික්ෂේප කළ බව සෙවක් සඳහන් කළා. මං කිව්වා ඔබට බෑ මාව මිලදී ගන්න කියලා. නමුත් ඔවුන් කිව්වා කරුණාකර ඔබට ඔබේ මුදල කියන්න කියලා. නමුත් ඔවුන් කිව්වා කරුණාකරලා අපට ඔබේ මුදල කියන්න කියලා. ඊට පස්සේ මං කිව්වා හොඳයි දිනකට පවුන් 1000ක් යනුවෙන් සෙවක් සඳහන් කළා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.